හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩේල් හැඩට ගුණට රසට නිර්තතික මොසම සක්‍රීය වීමෙන් මේවන විටත් ප්‍රදේශ රැසකට තද වැසි ඇද හැලෙමින් පවතිනවා ගෙවුණු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය මීගමුවෙන් වාර්තා වූ අතර එම අගය මිලිමීටර 97ක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග තංගල්ල පොළොන්නරුව විදුහල තවදුරටත් ජලයෙන් යට වී තිබෙනවා तंगल वीरकटिय प्रधान मार्गे तंगल तिस्स प्रधान मार्गे अतुलु मार्ग किहि प्याक जलेन जटवी गमनागमनेट बाधा एल्लवी तिबेनवा वारिमार्ग दिपार्तमेंतु पेवसुवे गिंग कलु यन गंगा सह अत्तनगलु ओय आश्रित उपवतिन गंगतुर तत्वे अडुवीमक दक्नट लबेन बवाई नमुत मेम गंगा आश्रित एतम प्रदेशवल तवमत जलय बेसगोस नह නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවන මාතර අකුරැස්ස අතුරුලිය මාලිම්බඩ කමරුපිටිය හා තිහගොඩ ප්‍රදේශවල තවමත් පවතින්නේ සැලකිය යුතු ගඟ අතුර තත්වයක්. ඒ අනුව එම ප්‍රදේශවල ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග රැසක් තවමත් ජලයෙන් යට වී තිබෙනවා. එවන් පසුබිමක අකුරැස්ස හිග්ගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරයේ හිමිවරු දානය ලබා ගැනීම සඳහා ඔරුවෙන් ගමන් කරන අයුරුයි මේ. අයහපත් කාලගුණ තත්වයේ හමුවේ කඩාවැටුණු අකුරැස්ස අවට ප්‍රදේශවල විදුලි රැහන් පද්ධති යථාවත් කිරීමට ගංගුතුර මැදේම විදුලි සේවකයින් පියවර ගන්නා ආකාරය දක්නට ලැබුණා. නිල්වලා ගඟ ඩ්‍රෝනියට මිලිමීටර් 150ක් වැනි වර්ෂාපතනයක් ලැබුණහොත් නිල්වලා ගංගාවේ මහා ගංගුතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතිනවා. මේ කාරණය නිසා මේ ප්‍රදේශවල පදිංචි මහ ජනතාව දැඩි අවධානයකින් පසුවීම වැදගත් බව අවධාරණය කරන්න කැමැතියි. මේ අතර අද අලුයම් කාලයේ අකුරැස්ස තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයට යාබදව ඇති පස්කන්දක් කඩාවැටීමෙන් විදුහලේ පන්ති කාමර 3කට හානි සිදුව තිබුණා. ඒ අනුව 9, 10 සහ 11 ශ්‍රේණි සඳහා හෙට සහ අනිද්දා දිනේ නිවාඩු ලබා දී ඇති බව විදුහල්පතිවරයා පැවසුවා. මේ අතර පැවති අධික වර්ෂාපතනය නිසා ගෙංගඟ සහ කීඹියල පිටාර ගැලීමෙන් බද්දේගම ගණේගම නැගෙනහිර පුංචි දුවවත්ත ගම්මානය දින 8ක් මුළුල්ලේ ජලයෙන් කොටු වී තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ ගම්මානයට පිවිසෙන මාර්ග සියල්ල ජලයෙන් යටවීම නිසා ආහාර පාන සොයා ගැනීම පවා ගම්වාසීන්ට දුෂ්කර වී ඇති බවයි. කොහොම මේ බෝට්ටුවකින් තමයි එකොඩ මේකොඩ කරන්නේ. එයා නැතුණු බෝට්ටුව පදින්න කෙනෙක් නැහැ. කෑම් බීම ඉති මහත්ය තමයි අරන් එන්නේ. තු අපිට නම් කඩේකට යන විදියක් නැහැ. පතුරෙන් බහැගෙන තමයි යන්නේ මහත්ය. එබෙන්ම පාසල් සිසුන් මෙන්ම රැකියා සඳහා පිටත් වන පිරිස් ගැටළු රැසකට මුහුණ දී තිබෙනවා. වතුර ගැලවෙන් පස්සේ අපිට යන විදියක් නැහැ. අපි ඉස්කෝලේ යන්නේ පාර්ද. මේ අතර වර්ෂාව සහ ගංගතුර තත්වයෙන් නිසා පාචනය මී උණැවැණි රෝග කිහිපයක් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. දරුවෝ අතර ළමා හතිය වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව වෛරස් උණ රෝග නිසා ඇතිවන නියුමෝනියා වගේ තත්ත්වෙන් වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ජල ගලන ප්‍රදේශවල ඒ දරුවන්ට පිරිසිදු ආහාර පිරිසිදු ජලය නොලැබෙන තත්ත්වයක් ඇති වෙලා ඒ මගින් පාචන තත්ත්වෙ නැති වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.